අදදරන ප්‍රධාන පුවත් සිරස්තල ජනපතිගෙන් ජාත්‍යන්තරයට පාඩමක් This represents the essential spirit of United Nations particularly relevant today සුපිරි ගොඩනැගිල්ලක හදිසි කැළඹීමක් හෙටලොව දිනන්නට වරම් යදින දරුවෝ जनाधिपति महिंद राजपक्ष महता निर्मल बुद्धदाम यटपत्म संध्या कुमंत्रण पसुगिकालेदी තවත් එවැනි කුමන්ත්‍රණකාරී ආගමික ව්‍යාපාරයක් නීතියේ රැහැනට හසු කර ගන්නා ලෙසට බල කරමින් කොළඹ කොල්ලුපිටියේ පැවති උද්ඝෝෂණයක් නිසා අද දහවල් එම ප්‍රදේශයේ තරමක නුසන්සුන්තාවක් හටගත්තා. අදාළ කුමන්ත්‍රණකාරී මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය බව කියන ස්ථානයේ මේ විරෝධය පැවති අතර තත්ත්වයේ මැඩ පැවැත්වීමට පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. අවසානයේ දෙපාර්ශවයේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ලබන සඳුදා අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිසිය විසින් දෙපාර්ශවයටම දැනුම් දී තිබෙනවා. ත්‍රස්තවාදී මුළුමනින්ම විනාශ කරමින් ලෝක සාමය සුරක්ෂිත කිරීම සඳහා නව වැඩපිළිවෙලක් අවශ්‍ය වේ ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ 66 වෙනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් රාජනායකයන් හමුවේ ඊයේ අවධාරණය කළා. එහිදී ජනාධිපතිවරයා මෙරට මානව හිමිකම් සුරකිමින් රට ගොඩනැගීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද දැනුවත් කිරීමක් කළා. රාජ්‍ය නායකයින් 193 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 8:15ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතනු ලැබුවා. The assembly will hear an address by His Excellency Mahinda Rajapaksa, the President of the Democratic Socialist Republic of Sri Lanka. I request the protocol to escort His Excellency. On behalf of the General Assembly, I have the honor to welcome to the United Nations His Excellency Mahinda Rajapaksa, the President of the Democratic Socialist Republic of Sri Lanka, and to invite him to address the Assembly. Terrorism presents a threat from which not even the wealthiest and most powerful nations
are immune. ලෝකය දියුණු වන විට සෑම රටක්ම සුරක්ෂිත විය යුතුයි. නමුත් ත්‍රස්තවාදී සම්බන්ධයෙන් ගන්නා ඇතම් පරස්පර විරෝධී ස්ථාවරයන් සහ අසාධාරණ තීරණ ත්‍රස්තවාදී සංවිධානවලට ඔවුන්ගේ නීත්‍යානුකූල භාවය තවත් ශක්තිමත් කිරීමට ධෛර්යයක් වෙනවා. එබැවින් එය මුළුමනින්ම නැති කිරීම සඳහා පෙළ ගැසීමට කාලය එළඹ තිබෙන බව මම මෙහිදී සිහිපත් කරනවා. The interest of the developing world need to be protected. මෙම සමුළුවේදී සාකච්ඡා කළ පරිදි තමන්ට හිමි රාජ්‍ය සඳහා වන සුරක්ෂිත දේශ සීමා පිළිබඳ පළස්තින ජනතාව බලාපොරොත්තු වන අයිතිය ලබා දීමට තවමත් අපි අපොහසත් වෙලා. එය මෙතෙක් ඉටු නොවීම කනගාටුවට කරුණක්. ඒ වගේම තවත් සාකච්ඡා මට්ටමේ සිටින්නේ නැතුව තීරණාත්මකව කටයුතු කිරීම ඊශ්‍රායලයේ වැනි රටවල ආරක්ෂාවටත් ඉවහල් වෙනවා. ඒ වගේම අපි එක් එක් රටවලට ඔවුන්ගේ සංස්කෘතියට ගරු කළ යුතුයි. It is time for decisive action. Rather than more discussions, this will be in the interest of the security and the well-being of the entire region, including Israel. We can derive guidance from the බුදුන් වහන්සේ ලිච්ඡවි රජදරුවන්ට දේශනා කළ බුදුවදන අමහිරි ගැටුම් සඳහා තම බලය සහ ශක්තිය ලබා දීමේදී අසිරුතාවයට පත් වූ සෑම අවස්ථාවකදීම අපට මාර්ගෝපදේශකයක් වුණා. සෑම ජාත්‍යන්තර අර්බුදයකදීම සාමකාමීව සාකච්ඡා කොට තීරණ ගැනීම සහ විසඳුම් ලබා ගැනීම තුළින් අර්බුද විසඳිය හැකි බව එයින් පැහැදිලි වෙනවා. සාමකාමීව විසිර යාමේ බුදුවදන වර්තමානයේදී එක්සත් ජාතීන්ගේ සමාජිකත්වයටද ගලපා ගත හැකි හොඳම යුගය මේ බව මා විශ්වාස කරනවා. In an atmosphere of unity and goodwill, this represents the essential spirit of United Nations, particularly relevant today. එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසිවාරයේ ඇමතීමේ අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී රාජනායකයින් කිහිප දෙනෙකුම මුණ ගැසුණා. එෙහිදී ජනාධිපතිවරයා කලාපීය වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ජගත් මහා මණ්ඩල සැසියේ සිය දේශනයේ අනතුරුව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණා. ඉන්නනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉන්දිය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංහ මහතා හමු වුණා. අනතුරුව ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතාද හමු වුණා. ඉන්දිය රාජතාන්ත්‍රිකයෙකු වූ කමලේෂ් ශර්මා මහතා 2008 වසරේ අප්‍රේල් මාස සිට පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා ලෙස කටයුතු කරනවා. ඉන්පසු මාලදිවයින් උපජනාධිපති මොහමඩ් වගීඩ් හසන් මහතා හමු වූ ජනාධිපතිවරයා දෙරටට වැදගත් වන්නා වූ කරුණු රසක් පිළිබඳ සාකච්ඡා කළා. කෙටි කලක් තුල ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති දියුණුව පිළිබඳ මාලදිවයින් උපජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය සතුට පළ කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 66 වන රාජනායක සමුළුව ආමතමින් කළ ප්‍රකාශය රාජනායකයින්ගේ පැසසුමට ලක් වූ බවයි නිව්යෝක් හිරැඳී සිටින අද දෙරණ විශේෂ නියෝජිත ශහන් බරණගේ සඳහන් කළේ. ඔහු සම්බන්ධ කරගනිමින් අප බලාපොරොත්තු වන ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර තවත් තොරතුරු ඔබ වෙත ගෙනීමට. වර්තමාන රජයේ රටේ සෑම ප්‍රදේශයකටම එක හා සමාන ආයුරින් නොසලකන බව එක්සත් ජාතික පක්ෂයේ නායක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බදුල්ල වෙලේ කඩේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී. හම්බන්තොට ඔච්චර දියුණුවක් කරා නම් ඇයි මේ සංවර්ධනය? ඒකෙන් 1%ක්වත් බදුල්ලට දෙන්න බැරි. අවුරුදු 6ක් ඉඳලා සංවර්ධනයක් කරන්න බැරි නම් තව අවුරුදු 6ක් ඉඳලා සංවර්ධනයක් කරනවද? කුඩම්මගේ සැලකිල්ල දැම්මේ. දැන් කතරගමයිකොට දකින්නවනේ එහාට කරපු අය මෙහාට කරේ නැත්තේ. ඇයි බදුල්ල කළුද? බදුල්ල කළුද? දෙන්න බැරිද?
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජගත් මහ සමුළුවේදී ඊයේ සිදු කළ කතාව රාජනායකයන්ගේ පැසසුමට ලක් වූ බව නිව්යෝර්ක්හි සිටින අද දෙරණ විශේෂ නියෝජිත ශිහාන් බර්න්ගේ සඳහන් කරනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා අද දෙරණ විශේෂ නියෝජිත ශිහාන් බර්න්ගේ. ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වෙනි සතිවාරයේ ඉදිරියේ කරපු දේශනය දේශපාලන විචාරකයන් කීපදෙනෙක් ඒ වගේම ශ්‍රී ලංකාවේ ඒ වගේම රාජතාන්ත්‍රිකයන් කීපදෙනෙකු අතර කතාබහට ලක්ුණා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා කරන ලැබූ කතාව ඉතාමත්ම රාජතාන්ත්‍රික මට්ටමේ දේශනයක් බවයි බොහෝ දෙනා මාසමක පැවැත්වේ. නොබැදි පිළිවෙතක් අනුගමනය කරපු දේශනයක් බවයි මෙහි විචාරකයන් සඳහන් කරේ. ඉතින් මේ පිළිබඳව ඉදිරියේදී සියලු තොරතුරු ලැබෙන තොරතුරු තාක්ෂණය කේන්ද්‍රගත වී තිබෙන නගරයේ සුපිරි පාසල් අභිවවමින් දුෂ්කර පාසල්වල දරුවන් මේ වන විට එමාංශයේ කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටිනවා. නමුත් ඒ ඉතා අවම පහසුකම් ඇති පසුබිමකයි. මේ පුවත ඊට කදිම උදාහරණයක්. 2011 වසරේ ජාතික පාසල් තොරතුරු සංවේදන තාක්ෂණ ශූරතා තරගාවලියේ කනිෂ්ඨ අංශයේ පළමු සහ දෙවන ස්ථානයේ හිමි කරගත්තේ රිදීමාලියද්ද මධ්‍ය මහාවිද්‍යාලයයි. එම විදුහලේ 11 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන KHM ලහිරු සඳුරුවන් ප්‍රථම ස්ථානයේ දිනාගත් අතර KHM ජනක පුෂ්පකුමාර දෙවන ස්ථානයේ හිමි කරගත්තා. ඔවුන් එම ජයග්‍රහණ ලබාගත්තේ 10 වෙනි ශ්‍රේණියේ විද්‍යාව විෂයට අදාළව තේ නිර්මාණ ඉදිරිපත් කරමින්. මම තෝරගත්තේ විද්‍යාව 10 වසරේ රුධිර සංසරණ පද්ධතිය කියන පාඩම. ඉතින් මේක අපි ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඉදිරිපත් කළා. සොෆ්ට්වෙයාර් කම්පිටිෂන් එකට ලියුම් ආවට පස්සේ මේ නිර්මාණය කරා. මම කරපු සොෆ්ට්වෙයාර් එක තමයි මේ විද්‍යාව පැත්තින් මේ ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩමේ ඒ සංසිද්ධි සියල්ල මම වැදළු කරලා අපිට මේ e-learning කියන සංකල්පය මත අපිට මේ මෙම තරගාවලියෙන් ප්‍රථම ස්ථානයේ හිමි කරගත් ලහිරු දිවිගෙවන නිවසයි මේ. දුෂ්කර මගක් ගෙවා යමින් පාසල් පැමිණෙන ඔහු ජාතික මට්ටමේ දක්ෂතාවයක් ලබා ගත්තේ සිය පරිගණක ගුරුවරයාගේ මඟ පෙන්වීම යටතේ. පෞද්ගලික පරිගණකයක් නැහැ අපි කිසිම කෙනෙකුට. විදුලි පහසුකම් පවා නැහැ. සමහර විට නොකා නොබී ඉඳලා ගිහිලා මේ දේ කරගන්න සෑහෙන උත්සාහයක් යෙදුණේ. ලහිරු ප්‍රථම ස්ථානය දිනා පාසල රණින් සරසද්දී ඔහුගේම සගෙක් වූ ජානක සිය විදුමව රිදියෙන් සරසන්නට සමත් වුණා. දුෂ්කර මගක් ගෙවා පාසල් පැමිණෙන ජානකද මුහුණ දෙන දුෂ්කරතා අපමණයි. මම මේ පාසලට එනකොට කවදාවත්ම දැකලා තිබුණ නැහැ කම්පියුටරයක්. ඇත්තටම මම කම්පියුටර එක වාඩි වෙලා තිබුණ නැහැ. මම ටීවී එකෙන් දැක්කට කම්පියුටර එක වැඩ කරලා තිබුණ නැහැ. මේ ගෙඩියක් හැදලා එහෙම ඔපරේෂන් කරාට පස්සේ මේ හැදෙන් පේන්නේ නැතුන් කිස්ලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් මේ වට මේ බෙහෙත් කරන මේ අවුරු කියන්නේ ජීවිත කාලෙම මට බෙහෙත් කරන්න කියලා තියෙන්නේ. ඒ හින්දා ඒ වටත් වියදම් කරගෙන මෙයාලටත් එහෙම වියදම් කරගෙන ඒව කරනවා. කිසිදු පරිගණක අධ්‍යක්ීමක් බාහිරින් නොලබාම ඔවුන් මේතරම් ජයග්‍රහණ ලැබූ බව පවා ඇතැම් විට අපේ රටේ අධ්‍යාපන බලධාරීන් නොදන්නවා වන්නට පුළුවන්. හෙට දවසේ අපූරු නිර්මාණ බිහි කිරීමට ඇති බලාපොරොත්තු වලට තිබිරි ගේ තුල මිය යන්නට නොදී ජීවය දිය හැක්කේ අන් කිසිවෙකුටවත් නොව ඇති හැකි ඔබටයි. අපිට මේ ශ්‍රේෂ්ඨයේ ඉස්සරහට යන්න අපිට කවුරු හරි අතීත දෙනවා නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන එක මම කියන්න කැමතියි. පලක් පාලන ඡන්ද විමසීම ආසන්න වෙත්ම දේශපාලන වේදිකාවේද උණුසුම් අදහස් පළවනවා. මේ එලෙස පළ වූ අදහස් කිහිපයක්. මේ පොදු ජන එක්සත් කරමුණ හිතාගෙන ඉන්නවා කොළඹ නගර සභා බලපදේශයේ ජීවත් වෙන්නේ මෝඩයෝ කිය. මේ අය දැන් කියනවා අපි අවුරුදු 3කින් ගෙවලා 35000ක් හදලා 35000 තුනෙන් නෙදුවොත් අවුරුද්දකට හදන්න ඕනේ ගෙවල් 11000කට වැඩි ප්‍රමාණයක්. නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදු ජනතාව වෙනුවෙන් නිර්මාණය වෙනවා. අර ගණන් මිනුම් අහන මහත්තුරුන්ට අපි කියනවා ආන්නේ ඒකත් කරුණා කරලා අහන දවසක අහන්නේ කියලා. ගෙවල් ගිනි තිබ්බ හැමති තමයි දැන් ගෙවල් හද නැමැතිවට දාලා තියෙන්නේ. කවුද? වීරවංශ. ගෙවල් ගිනි තිබ්බ එකට ගෙවල් හදන්න බාර දුන්නා. මාර ආණ්ඩුවක්.
ප්‍රේමදාස මහත්තයාම නම් දෙයිද ඔය වගේ ගිනි තිබ්බ මිනිස්සෙට ගෙවලද බං කියලා ප්‍රේමදාස මහත්තයා ගෙවල් ලක්ෂ 5ක් හැදුවා නම් සදිප් ප්‍රේමදාස මැතිතුමත් එකතු වෙලා අපි ගෙවල් ලක්ෂ 100ක් හදනවා කියන එක ඉත ආදරෙන් මේ ප්‍රදේශයේ ජනතාවට කියනවා ආණ්ඩුව ගන්න 2012ද 13ද 14ද 15ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ ආණ්ඩු බලය ගන්නවද නැද්ද කියන එක නෙමෙයි අද එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයට පාක්ෂිකයට තියෙන ලොකුම ගැටලුව තමයි විපක්ෂ කාර්යභාරයවත් කරගන්න එක්සත් ජාතික පක්ෂයට බැරි වෙලා තියෙනවා ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ කරන්න පක්ෂයක් තියෙන්න බෑ ජනතා එක්ක මෙරුණ හැම වෙලාවෙම කිව්වා අපි නම් කැඩෙන්නේ නැහැ අපේ පක්ෂයකට ඉන්නවා කියලා ඔන්න මොකද්ද උනේ මේ පේන්නේ නැති උනාට ඇතුලේ මරා ගන්නවා ජනතා එක්ක මෙරමුණ අනුන්ට වැඩි වෙන කී කියනවා ජනතා එක්ක මෙරුණත් අද හබක් කියලා කටුනේරිය දෙමට පිටිය මුහුදු තීරයේ දියනෑමට ගිය කුඩා දරුවෙකු රළපහරට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා මේ වන විටත් ඔහු සම්බන්ධව කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ අවුරුදු 10ත් 12ත් අතර වයසේ පසුවන කුඩා ළමුන් 4 දෙනෙකු අද දහවල් කටුනේරිය දෙමට පිටිය මෙම මුහුදු තීරයේ දියනෑමට ගොස් සිටියේදී මේ අනතුර සිදු වී තිබෙනවා වයස අවුරුදු 12ක් වන ලහිරු සම්පත් එහිදී රළපහරට හසු වී ඈත දියබට ගසාගෙන ගොස් ඇති අතර නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහු සෙවීමේ මෙහෙයුම් අනතුරුව ආරම්භ කළා මෙම කාලය වාරකන් සමය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ අනතුරු බහුල විය හැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ අතුරුදන් වූ දරුවා මෙතෙක් සොයාගෙන නැහැ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුගේ කඩවුණු පොරොන්දුවක් ගැන ඉක්ුත් බදාදා අනාවරණය කළ අප දැන් සෝදානම් වෙන්නේ ආණ්ඩුවේ තවත් ඇමතිවරයෙකුගේ එවැනිම කඩවුණු පොරොන්දුවක් ගැන කියන්නයි වසර 23ක් මුළුල්ලේ පෙට්‍රල් නොලැබුණු ඉන්ධන පිරවුම් හලක් ගැන අද දෙරණ පසුගියදා කළ හෙලිදරව්වකදී එම පිරවුම් හලට දින 7ක් ඇතුළත පෙට්‍රල් ලබා දෙන බවට කංජිතෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා පොරොන්දු වුණා එම කාලයේ ඉක්ුත් වී ඇතත් එම පොරොන්දුව නම් ඉටු වී නැහැ 1988 වර්ෂයේදී ආරම්භ කෙරුණු දිඹුලාගල විවිධ සේවා සමූපාකාරයේ මගින් පවත්වාගෙන යන වැලිකන්ද ඉන්ධන පිරවුම් හලට මෙතෙක් සංස්ථාවෙන් ලැබී ඇත්තේ භූමි තෙල් සහ ඩීසල් පමණයි. මේ පිළිබඳව 2011 9 මස පළමුවැනි දින අද දෙරණ කළ හෙලිදරව්වෙන් පසු නියෝජ්‍ය අමාත්‍යවරයා දින 7ක් ඇතුළත පෙට්‍රල් ලබා දීමට පියවර ගන්නා බවට ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු වුණා. ලංකා කන්ද දෙල් සංස්ථාවට අයිති රෝම් හලක් නම් සතියක් ඇතුළත අපි පෙට්‍රල් ලබා දෙනවා ටැංකිය තියෙනවා. සමහරවල් ටැංකියක් නැත්නම් ඒ ටැංකිය ඉදි කරලා අවශ්‍ය කටයුතු කරලා ඉතාම ඉක්මනින් ඒ පෙට්‍රල් ටික ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් අමාත්‍යවරයා පොරොන්දු වූ ඒ දින 7 ගෙවි ගොස් ඇතත් වැලිකන්ද ඉන්ධන පිරවුම් හලට පෙට්‍රල් ලබා දීමට ඔහු තවමත් අපහසුතාවක් වී තිබෙනවා. දරු ඇමතුමා මීට සතියකට වගේ උඩදී අපිට පොරොන්දු වෙනවා මේ විදිහේ ලබා දෙනවා කියලා වැලිකන්දට පෙට්‍රල් ඒක ඉතාම ඉක්මනට අපිට ලබා දුන්නොත් ඉතාම කෘතඥ වෙනවා අවශ්‍ය කරන ඉන්ධන ටැංකි එවාගෙම ඉන්ධන ලබා දීලා ප්‍රශ්නය කඩිනමින් විසඳලා දෙන බවට අපේ විශේෂ බාර අමාත්‍යතුමා අපිට ජල නාලිකාවෙන් මුළු රටටම කිව්වේ ඒත් මේ වෙනකොට දැන් සති 3ක් වෙලා තිබෙනවා තව මේ පිළිබඳව කිසිදු විසඳුමක් නැහැ නියෝජ්‍ය ඇමතිතුමාගේ ඉල්ලීමක් කරන නැවත වතාවක් ග්‍රාම සේවක වසම් 29ක ජනතාව වෙනුවෙන් මේ ඉල්ලීම ඉෂ්ට කරන්න කියලා මෙලෙස දුන් පොරොන්දුව ඉටු නොකිරීම සම්බන්ධයෙන් විමසීමට අද දෙරණ අවස්ථා ගණනාවකදීම කංජිතෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සම්මත කරගත්තත් ඔහු ප්‍රතිචාර දැක්වීම මගහැර සිටියා කෙසේ වෙතත් අමාත්‍යවරයා වැලිකන්ද ජනතාවට දුන් පොරොන්දුව හැකි ඉක්මනින් ඉටු කරනු ඇතැයි යන්න පිළිබඳ අද දෙරණ අවධානයෙන් සිටිනවා පළත් පාලන ආයතන ගොඩනැංවීමේ කාර්ය ඍජුම පැවරෙන්නේම ආයතනවලට තීරි පත්වන මහජන නියෝජිතයන්ටයි. ඒ අනුව ගමහදන හැටි විශේෂාංගය අද අප වෙන්කලේ ගාල්ල මහනගර සභාවට තරඟ කරන අපේක්ෂකයන් වෙනුවෙන්. මම ඉවත් වුණේ නගර සභාවෙන් මගේ කාර්යභාරයට කමාවක් තියෙනවා. නගර සංවර්ධනයේ තව ගොඩක් මට සැලසුම් තියෙනවා. රතගාල් ප්‍රශ්නය විශාල වශයෙන් තියෙනවා. වීදි වෙළඳුන්ගේ ප්‍රශ්නය දැඩි වශයෙන් තියෙනවා. ඒ වගේම නගරයේ තවත් සංවර්ධන කටයුතු බොහොමයක් තියෙනවා. අද මා විසින් ක්‍රියාත්මක කරපු කසල බහැරලීමේ ක්‍රමය අඩපණ වෙලා තියෙනවා. මදු මර්ධන වැඩසටහන් සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා. නැවත ගාල්ල නගර සංවර්ධන රචනාව ලියනවා ජනතාවගේ හිතසුව පිණිස. ඔක්තෝබර් මාසයේ 8 වෙනිදාට නියත වශයෙන් එක්සත් ජාතික පක්ෂ නගර සභාවක් අපි බිහි කරනවා. ඒ නගර සභාව තුළින් කසල කළමනාකරණයට මුල් තැනක් දෙන්න. වර්ෂාව කාලෙට යට වෙන ප්‍රදේශ රාශියක් තිබෙනවා. ඉතින් වැසි ජල අපවහන පද්ධතියක් අපේ නගර සභාවක් තුළදී හදලා වර්ෂාව කාලෙට මේ යට වෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම මගහරවන්න අපේ නගර සභාවක් යටදී මගේ පාලන කාලය තුළ මම
ඒ වැඩපිළිවෙල සූදානම් කරලා තියෙන්නේ. වාර්ෂිකව කෝටි 60ක් විතර ආදායමක් දෙන ගාලේ මහානගර සභාව ගොඩනගන එක ඉතාම ලේසි කාර්යයක් කියලා ජනතාව තුන අපි වැඩි ලෙස විශ්වාසය දෙනවා. නිසි වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. ගාලේ නගරය ඇත්ත වශයෙන්ම ඇත්තටම ගොඩනගන්න පුළුවන්. අවුරුදු 5ක සැලැස්මක් අපි හදලා තියෙනවා. අපි විශ්වාස දෙනවා අපි ඒ නිසාම ජනතාව තුනට ගාලේ නගර සභාව බලය ලබා දෙයි කියලා. महानूर रग्बी खंडायम उपहार पिदी में उलेला कद उदयसन पवैत्तुना महानूर जनताव मेम उत्सवे संविधाने करतिबुना महानूर रग्बी क्रीडा समाजे मेवर अंतर समाज रग्बी तरंगावलिये सह क्लिफर्ड कुसलान रग्बी तरंगावलिये शूरताव हिमकरगन्नट समत्तुना जयग्रही महानूर क्रीडकयन गटमे क्रीडांगणे सिट महानूर नगरे दक्वा जनता प्रतिचार मध्ये रथ पेरहर किंगेने अनुलबुवा पसुगेद रग्बी पिटियन समुगत सुपीर क्रीडक संजीव जयसिंह उपहार पिदीमद मेहिदी सिदु केरुना उनुसुम जनता प्रतिचार मेद नित्तवेल क्रीडांगणे वेत पेमिनी महानूर रग्बी क्रीडकयन पिलिगेनिमे उत्सवय एहिदी संविधाने वीतिबुना මෙතර 2011 ලෝක කුසලාන රග්බි තරඟාවලිය අද පැවති තරඟ දෙකකින් ජය හිමි කර ගන්නට නවසීලන්තයේ සහ එංගලන්තයේ සමත් වුණා. එහිදී එංගලන්ත කණ්ඩායම ලකුණු 67ට 3ක් ලෙස රුමේනියා කණ්ඩායම පරාජයට පත් කළා. නවසීලන්තයේ සහ ප්‍රංශය අතර තරඟයෙන් ලකුණු 37ට 17ක ජයක් හිමි කර ගන්නට නවසීලන්තයේ සමත් වුණා. තරඟයේ ප්‍රථම අර්ධයේ නිමාවන විට ලකුණු 19ට 3ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටියා. जयग्राही नवसीलांत पिल गोल दिनुम तुनकिन उत्साहक दिनुम देककिन दनुवं पहारकिन सह ड्रॉप गोलेकिन सिय लकुनु 37 लबा गत्ता फ्रांशे लबा गत्ते गोल दिनुम देकक सह एक दनुवं पहारक पमनाई ए समगेन अपगे प्रधान पुवत प्रकाशय निमावट पात करनवा पिविसेन अपे वेब अडवियट www.adadarana.lk